සුබදවස කැමරම ඉතින් ඔන්න අද මම කරන්න යන්නේ තවත් Excel එක පොඩි පිස්සුවක් කියලා කිව්වොත් නෙවෙයි මෙහෙමයි මම මේ දෙත් මං කරලා නැහැ හැබැයි මම පිළිගන්නවා ඊයේ මං කරපු වීඩියෝ එකත් එක්ක මේ දෙත් අනිවාර්යෙන් හරියාවි කියලා හරි ඉතින් මේ වීඩියෝ එක දාන්නේ මං කර කියලා තියෙනවා මේ වීඩියෝ එක ඇත්තටම දානවා නම් දාන්නේ මේ කරන වැඩේ හරි ගියොත් විතරයි කියලා ඉතින් මේ වීඩියෝ එක වැටෙනා කියලා කියන්නේ congratulations ඔයාලට සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන් මොකද්ද උනේ කියලා හරි අද කරන්න යන මොකුත් නෙමෙයි ඇත්තටම ඉන්ඩෙන්ට් එකේ තියෙන මොකක් හරි API එකක් හරි මොකක් හරි පාවිච්චි කරලා හරිද ඒක හරහා ඩේටා ටිකක් අපේ Excel එකට ගන්න තමයි මම මේ කරන්න හදන්නේ. ඉතින් මුලින්ම මම ඒකට කොහොමද ෆ්‍රී API එකක් හොයාගන්නේ කියන දවන්ද කියලා හැම දෙයක්ම මම දන්නේ නැති ලෙවල් එකෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඒක කරන්න හේතු ගොඩක් තියෙනවා ඒ විදිහට. මොකද දන්න ලෙවල් එකකින් වීඩියෝ එකක් කරන්නට වඩා මම දන්නේ නැති ලෙවල් එකකින් වීඩියෝ එකක් කරන එක ගොඩක් හොඳයි. එක පැත්තකින් මම දන්නේ නැති තව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරි. මොකද මම දන්නේ නැති දේවල් ලෝකේ ඇති වෙනකන් තියෙනවා. ඉතින් ඒකින් දා ඒ දන්නේ නැති දේවල් ඒ කියන්නේ මේ ස්කෝප් එක තුළ දන්නේ නැති දේවල් ඇති වෙනකන් තියෙනවා. ඒ ස්කෝප් එක තුළ තියෙන දන්නේ නැති දේවල් ටික මට ඉගෙන ගන්න මේක ගොඩක්ම ලොකුම දෙයක් ලෙවේවි කියලා මම බිලීව් කරනවා. හරි. එහෙනම් අපි යමු අපේ වැඩේට. ඉතින් ඊට කලින් ලයික් එකක්, ෆලෝ එකක්, කමෙන්ට් එකක්, ෂෙයා එකක් දෙන්න ඕනේ කියලා අමතක කරන්න එපා. ඔයාගේ WhatsApp groups වල එහෙම මේ videos හැම දෙයක්ම පුළුවන් උපරිම ෂෙයා කරන්න. ඒක මට ලොකු help එකක්. ඒ වගේම තමයි අනිත් ඕගලගේ යාළුවන්ටත් ඒක ලොකු help එකක් වෙවි. හරි. ඉතින් ඔන්න මම ගිහිල්ලා මුලින්ම හදා ගන්නවා. කලින් අපි හදාගත්ත new xp කියලා folder එකක්. මම ඒක එහෙමම තියලා මම මේකේ new xp කියලා හරිද? new xp 1 කියලා මම folder එකක් හදා ගන්නවා. හදාගෙන right click කරලා new ගිහිල්ලා මෙන්න මේකේ Microsoft Excel worksheet එක මම ගන්නවා අරගත්තට පස්සේ බලන්න අපි කරන්න යන දේ ඒ තමයි EX01 කියලා ටයිප් කරගන්න එක ලොකු දෙයක් නේ හරි ඉතින් මෙන්න මෙතනදී Excel SX කියලා නැත්තම් ඒක ගන්න කොහොමද view කෙනෙකුට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේකේ file name extension කියන ටික් එක මේ පේනවනේ මෙන්න මේ ටික් එක දාන්න දැම්මට පස්සේ ඔයාලට එතකොට තමයි Excel SX එක පේන්නේ එහෙම අයින් කරොත් එහෙම Excel SX එක පේන්නේ නැහැ කියන එක තේරුණන කතාව හරි දැන් ළමයි මොකද්ද කරන්නේ මේ EX01 එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගමු. හරි. ඕපන් කරාට පස්සේ මේ විදිහට Microsoft 365 විදිහට තමයි ඕක ඕපන් වෙන්නේ. මගේ තියෙන 365 එක. වාගේ 2021ද 20ද කින්දවන්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. හැබැයි පට්ටපරණ version එකක් නම් සමහරවිට මං කරන සමහර දේවල් වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. හරි. ඉතින් ඒක ගැන කවදාවත් හිතන්න යන්න එපා. මොකද අපිට තියෙන දේවල් වලින් අපි මුලින්ම පටන් ගන්න ඕනේ. පස්සේ චුට්ට චුට්ට improve වෙන්න ඕනේ කියන එක තමයි මගේ ඔළුවේ තියෙන්නේ. ඔයාලත් ඒ විදිහට පොඩ්ඩක් ඔළුවට දාගන්න. හරි. දැන් කතන්දරේ home insert draw page layout ඔයගෙ tabs තියෙනවනේ. හරි. ඔය ටික ඔහොමම තියෙවිච්ච දැන්. හරි. මෙන්න මෙතන developer කියන tab එක පේන නැත්තම් ඔයාලට පුළුවන් මෙන්න මේ home කියනකොට right click කරලා customize the ribbon කියනකොට click කරලා ඊට පස්සේ මෙන්න මේකේ මේ වගේ එකක් එවි. මෙතන චුට්ටක් පල්ලෙහාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් developer කියලා ටික් එකක් දාන්න තැනක්. මේ ටික් එක නොදා තමයි තියෙන්නේ. හැබැයි ටික් එක දාලා ඕකේ බටන් එක ප්‍රෙස් කරාට පස්සේ මෙන්න මෙතන ඩෙවලොපර් කියලා සිංගල් එකක් එවි. හරි. ආවද? ඕකේ. ආවහො නැතා හෝ කමක් නැහැ වැඩේ කරගන්න පුළුවන් කියන එක තමයි දැන් කතාව. දැන් ඊළඟට මොකද කරන්නේ? ඉන්නකෝ. දැන් යන්න Google එකට. Google එකට ගිහිල්ලා chat GPT අයියාගෙන් අපි පොඩි සපෝට් එකක් ගමු. අපිට මොනවාද තියෙන APIs. අපි chat GPT ගෙන් අහන්න යන්නේ නැහැ. මම නිකන් ගිහිල්ලා හරිද Google එකට ගිහිල්ලා random codes free APIs no login කියලා මම type කරන්න. මොකද්ද මේ කරේ කියලා හිතන්න එපා. ඔය විදිහටම type කරන්න. එතකොට මෙතන පෙන්නනවා මේ තියෙන්නේ free codes API over https without API keys. ඔන්න ඕක තමයි මේ තියෙන free code camp forum එකේ දාලා තියෙනවා. මෙතනින් ගිහිල්ලා අපිට එකක් හොයාගන්න වේවි. මේක ගියාට පස්සේ තියෙනවා as per github recent policy i must serve over https thus blah 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 blah. හරි. ඒක හිතන්න යන්න එපා. දැන් මේ පල්ලෙහාට ගියාට පස්සේ බලමු මොනවද අපිට තියෙන්නේ කියලා. simple codes machine with pictures මම මේ තියෙන use කරන දේවල් අනිවාර්යෙන් පල්ලා link මේකේ දාන්නම් හරි එතකොට ඕගලන්ට ලේසි වෙවි මම දැනට ගිහිල්ලා කොහොම හරි එකක් හොයාගන්න ඕනේ හරි දැන් මෙතන මට පෙන්නන්න මේ තියෙන මොකද random codes machine on code pen ඒ කියන්නේ කවුරු හරි මේ හදපු එකක් code pen කියලා කියන්නේ ළමයි මේ ඇත්තටම මේ අපිට codes එහෙම ගන්න පුළුවන් හරි සල්ව ගත්තොත් උස්සන්න පුළුවන් වගේම තමයි ගොඩක් දේවල් මේකේ තියෙනවා ඒ කියන්නේ එක එක components තියෙනවා ඔය වෙබ්සයිට්ස් වලට පාවිච්චි කරන්න පුළුවන්. හරි. හැබැයි අපි දැන් හදන්න යන වෙබ්සයිට් එකක් නෙමෙයි අපි හදන්න යන්නේ මොකද්ද? වෙනමම කතාවක්. මෝ ක්ලික් කරලා පස්සේ ආ මේකේ මම හිතන්නේ මේගොල්ලෝ API එකක් use කරලා තියෙනවා. හරි. මේකේ view source code කියන එකට ගියාට පස්සේ මට බලා ගන්න පුළුවන් ඔගේ source code එකේ මොකද්ද පාවිච්චි වෙලා තියෙන්නේ කියලා. සරලව ගත්තොත් එම api.forismatic.com. හරි. මම බලන්නම් මේ link එක අරගෙන මේක අරගෙන හරි. මෙතෙන්ට දානවද දාලා error wrong function name කියලා තමයි තියෙන්නේ මම මේ site එකට ගිහිල්ලා බලන්නම් කොහොමද අපි use කරන්න කියලා මොකද්ද මේ තියෙන්නේ මේක අරගෙන බලන්න අන්න ආවා දැක්කද ඔන්න එක code text එකක් ආවා මම again refresh කරලා පස්සේ තව එකක් ආවා again refresh කරලා පස්සේ දැක්කද imagination will often carry us he who fears
හරි. ඒ කියන්නේ random quote generate එකක් තමයි මෙතන තියෙන්නේ. මෙන්න මේ link එක through අපිට පුළුවන් random quotations, ඒ කියන්නේ quotes generate කරගන්න. හරි. ඉතින් එක එක motivation quotes හරි මොනවා හරි තියෙනවා. ඉතින් but කොහොම හරි කමන්නේ නැහැ. අපිට මේකෙන් පුළුවන් idea එකක් ගන්න. කොහොම හරි මේ quote එක ලියපු author ගේ නම Richard Bach. හරි මොකක් හරි කියලා තියෙන්නේ. ඊළඟට quote text එකක් තියෙනවා. හරි. මේකට කියනවා JSON format එකක් කියලා. උදාහරණයක් විදියට ඔයාලට පුළුවන් ගිහිල්ලා මේ දන්නේ නැති දේවල් ඉගෙන ගන්න. මම මේ Excel කරාට ඔයාලට මේ දේවල් කියා දෙන්න හේතුවක් තියෙනවා. සමහර වෙලාවට අපි Excel විතරක් focus කරනවා. බට මම කියන්නේ හැම දෙයක්ම ඔලුවට දාගන්න ඕනේ. මොකද දන්නවද? එතකොට තමයි අපිට අදහස් එන්නේ. නැත්නම් අපි එක කොටුවකට හිර වෙලා. හරි. එක රාමුවක ඔය පැත්තට ඉන්න dialog එකක් වෙන්න එපා. Try කරමු. අපි මේකෙන් පිටට යන්න. හරි. ඔන්න JSON එක මෙන්න මේක අරගෙන copy කරලා මෙතෙන්ට දැම්මට පස්සේ process කියන button එක click කරනවා. දැක්කද? ඔයාලට බලා ගන්න පුළුවන් අර නිකම් ඔහේ තිබ්බ එක. හරිද? දැන් formatted JSON data එකක් විදියට පේනවද? Quote text එක, quote author, sender name, sender link, quote link ඔන්න විදියට බලා ගන්න. හරි. මේ quote link එක අරගෙන අපි copy කරලා තනකට දාලා paste කරොත් හරි. ඔයාලට video එක ළමයි මේ ගොඩක් high-end යනවා වගේ තේරෙනවා නම් YouTube එකේ තියෙන slow කරගන්න පුළුවන් ඈ. හරි. Okay. මෙන්න මේකේ දැක්කද? මේ කෝට් එකේ link එක. ඒ කියන්නේ කෙලින්ම අපි යනවා කෝට් එකේ link එකට. ඒගොල්ලන්ගේ මේ site එකේ තියෙන මොකක් හරි forismatic.com වගේ මොකක් හරි site එකේ තියෙන quotations මේ quotations ද කියන්නේ නැහැ. මම දන්නේ නැහැ මොකද කියන්නේ කියලා. කොහොමරි quotes තමයි අපිට මේ ගෙනල්ලා පෙන්නන්නේ. හරි. ඒගොල්ලෝ ඒකට API එකක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ site එකේ තියෙන ඒ quotes ටික අපිට ගන්න පුළුවන් විදියට randomly generate කරගන්න පුළුවන් විදියට API එකක් දීලා තියෙනවා. කිසිම key එකක් ඕනේ නැහැ. සමහර APIs තියෙනවා. Keys ඕනේ. සමහර APIs තියෙනවා keys ඕනේ නැහැ. ඔයගොල්ලෝ API ගැන ඉගෙන ගන්න ඕන නම් මගේ වීඩියෝ දෙකක් දාලා ඇති API කොහමද හදන්නේ කියලා. ඒ කියන්නේ මේ වගේ API එකක් ඔයාලටම හදාගන්න කොහොමද කියලා. අන්න එක ගිහිල්ලා බලන්න. Excel කරන ඔයාලටත් මම believe කරනවා ඒක මාර වටිනවා කියලා. හරි. Okay. කොහොම හරි දැන් මේ API එක අපි ගත්තනේ. හරි. මම API එක කොහොම හරි දැන් මෙතනින් හොයාගත්තා. හිතන්න මේක තමයි අපිට ඕනේ API එක. මම මේකේ link එකක් දාලා තියන්නම් පල්ලෙයි. දැන් මම මොකද්ද කරන්නේ? ChatGPT කියලා කියනවා. I need you to use the following API to get data into the Excel sheet using VBA code. I need you to write a VBA code to get the get 6 quotes. That API generates only one random quote when refreshes. It means you have to request 6 times to get the 6 quotes. මං එහෙම නිකන් එයාට කියනවා. හරිද? chat gpt කියලා ඔයා හිතන්න එපා. එයා වෙනම dialogue එකක් කියලා මේ හැමදෙම තේරුම් ගන්න. අපි යාට කියන්න ඕන තේරෙන විදියට. right? මම මේ කිව්වේ එහෙම දෙයක්. මේක කොච්චර දුර හරියයිද කියලා කියන්න බෑ. but ඊයේ මං හම්බෙච්ච excel course එකක් මං කරා. course එකේදී මේ ඒක ඇත්තටම ms office course එකක්. ඒකේදී මං excel උගන්වද්දි මම මේ දේවල් ගැන කියා දෙනවා. එතන මටත් උන mistake එකක් තමයි මම මුලින්ම මෙයාට කියන්න ඕනේ act as an expert in VBA developer. අපි මේ මොනවද ලියන්නේ? VBA ලියන්න යන්නේ Excel ඇතුලේ. ඒක හින්දා අපි මෙයාට VBA developer කියලා කියනවා. මොකද මේක මට සලිත් කියලා කෙනෙක් තමයි ළමයෙක් තමයි කිව්වේ. මේ සර් මෙහෙම කරන්න වෙනවා කියලා. හරිද? මොකද මම මුලින්ම ඕක කියන්නේ නැතුව එයාට නිකන් ඒ කියන්නේ chat gpt නිකන් කිව්වා මෙන්න මෙහෙම දෙයක් මට කරලා දෙන්න කියලා. හැබැයි මම සම්පූර්ණයෙන්ම මට දුන්නේ වෙනම මාතල් එකක්. හරි. ඒක නම් මෙන්න මේක කියලා ඉන්න. ඊට පස්සේ of course හරි මොකක් හරි කියන දේවල් ටිකක් කියලා ඒක ඉවර කරලා අපි දැන් අර අපි type කරගත්තා. I need you to use the following API to get data into a Excel sheet using a VBA code. I need you to write a VBA code to get 6 quotes randomly. That API generates only one random quote when refreshes. It means you have to request 6 times to get the 6 quotes. හරි. එතකොට මම මේක අරගෙන හරිද? මොකද්ද? API එක අරගෙන shift එක end එක යවලා අපිට line break කරගන්න පුළුවන්. ඔන්න එතෙන් type paste කරා. ඒ වගේම දාන්න ඕනේ දැන් මෙතනින් එන output එක මොන වගේ JSON format එකකින්ද එන්නේ කියලා. හරි. ඉතින් මම කියන්න පුළුවන් the output comes from that API is like below ඔන්න විදිහට තමයි ඉන්නේ කියලා අපි දෙන්න ඕනේ. ඊට පස්සේ මම මෙතන send button එක ඔබනවා. send button එක ඔබට පස්සේ to achieve this in VBA you will need to make 6 separate request the API to the API and pass the JSON response to extract the code text and author. here's a VBA code example that does exactly that. okay guys දැන් මේ තියෙන්නේ අපි ගන්න අපි use කරන්න ඕන මේ එක. හරිද? එතකොට
මට මෙතෙන්දී ෆන්ක්ෂන් එකක් තමයි දෙන්නේ සල්ලගත ෆන්ක්ෂන් එකක් කියන්නේ මැක්‍රෝ කෝඩ් එකක් තමයි මෙතෙන් දෙන්නේ VBA කෝඩ් එකක් කියලා කියනවා හැබැයි මැක්‍රෝ ෆන්ක්ෂන් එකක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන් ඔය දෙකක් දුන්නාට පස්සේ මට කියනවා it loops 6 times to make 6 separate requests to the API for each request it sends an http get request to the API URL in it then passes the json response to extract the code text and author using string manipulation techniques and finally it writes the code text and author to the worksheet in column A and column B it writes the code text and author code text එක column A එකටත් code author එක author කියන කෙනාව column B එකටත් ඔයාර මේ set කරලා දෙනවා make sure to replace sheet 1 with the name of your worksheet where you want to output the codes you can run this macro by pressing alt f8 selecting get codes and clicking run okay let's do this කරන්න තියෙන මෙච්චරයි මේ code එක අපි copy කරගමු හරි ඔයාගේ ආවේ මේ same code එක නොවෙන්න පුළුවන් don't worry හැබැයි මම මෙතන ගිහිල්ලා old එකයි f11 මුලින්ම ඔබනවා මොකද ඔබන්නේ old එකයි f11 වුණාට මගේ ඉබුනේ f12 කියන එක හැබැයි මම එතන ආයෙ ගිහිල්ලා old එකයි f11 ඔබන්න ඕනේ පොඩක් ඉන්න පොඩක් ඩාන්ඩුම් වුණා හරි f12 දෙන්නේ මම හිතන්නේ power query editor එක ගැන මම වෙනමම ගේන්නම් මම ගේනවා ඔල්රෙඩි වීඩියෝ එකක් හරි කොහොමද old එකයි f11 හෙබුවට පස්සේ බලන්න ඔයාව එනවා මේ වගේ microsoft visual basic for application කියලා තැනකට ආව නේද හරි නියමයි දැන් ඊළඟට මෙන්න මෙතනදී ඔයාලට පුළුවන් මේකේ තියෙනවා insert කියලා එකක් ඒක module කියලා තියෙනවා අන්න එක click කරන්න click කරාට පස්සේ මෙතෙන්ට අර code එක paste කරන්න එච්චරයි එනම සරලයි හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක save කරන්න හැබැයි ළමයි මතක තියාගන්න මේක නිකන් save කළ වැඩක් වෙන්නේ නැහැ හේතුව ඔයාට වෙනවා මුලින්ම මෙන්න මේක මේ හදාගත්ත excel sx ෆයිල් එකක් මොකද්ද අපි හදුවේ මේක හදුවේ excel sx ෆයිල් එකක් අපිට වෙනවා මෙන්න මේකේ ෆයිල් ගිහිල්ලා save as ගිහිල්ලා browse ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මෙතන excel workbook වෙනකොට excel macro enable workbook කියන එක තෝරන්න තෝරලා අනිවාර්යෙන් save කියන බටන් එක press කරන්න වෙනවා එතකොට අපේ දැන් තියෙන්නේ ex01 හැබැයි .xlsm විදිහට දැන් මම මේක extension enable කළා නෑ හැබැයි මම ආය enable කරොත් බලා ගන්න පුළුවන් දැක්කද XLSM විදිහට තමයි දැන් අපිට බලා ගන්න පුළුවන් එන්නේ. එතකොට මේකේ නෙමෙයි දැන් අපි ඉන්නේ. මෙන්න මේකේ කෙනෙක් මතක තියාගන්න. හරි. දැන් අපිට පුළුවන් old එක F11 හොබලා ඕන වෙලාවක control s හොබලා save කරන්න. නැත්තම් control s හොබන හැම වෙලාවකම මේක save වෙන්නේ නැහැ බොලව් කියලා ඔයාලට message එකක් එනවා. හරි. Okay. දැන් මේක save කරාට පස්සේ මම මොකද කරන්නේ? මෙන්න මෙතන run button එක press කරලා බලනවා. දැක්කද? run button එක press කරාට පස්සේ codes retrieved successfully කියලා මට ආවා. හරි. එතකොට codes received successfully කියලා ආවට එකම කෝට් එක තමයි මට පේන විදිහට ආවේ. ඒ කියන්නේ කිසිම රෙෆරන්ස් එකක් මට හදන්න තිබ්බේ නැහැ. අයියේ විච්ච වගේ. හරිද? කෙලින්ම ඒ අවශ්‍ය දේ වුණා. හැබැයි එකම කෝට් එක තමයි මට ආවේ. දැන් හිතන්න ඕන අයියේ කියලා. මම මේක එකපාරක් රිෆ්‍රෙෂ් කරාට පස්සේ again අයි රිෆ්‍රෙෂ් කරාට පස්සේ ආය රිෆ්‍රෙෂ් කරාට පස්සේ same කෝට් එන්නේ නැහැ. හරි. එතකොට මම කෝඩ් එකට ගිහිල්ලා බලන්න ඕනේ මොකද්ද මෙයා කරලා තියෙන්නේ කියලා. get එකෙන් request එක දාලා තියෙනවා. හරි අපි මෙහෙම කරමු. දැන් හිතන්නකෝ ඔයා මුකුත් දන්නේ නැහැ කියලා. හරි. දැන් ඔයා ඔයා දන්නවා ඔයාට output එකක් එනවා. දැන් ඔයා ගිහිල්ලා මේ code එක ආයෙ මෙතන run button එකේ බුත් එහෙම දැක්කද? same code. හරිද? වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ඔයාට කියන්න තියෙන්නේ මෙයාට මෙච්චරයි. I get the same code. Again, I got the same code in all the rows. I PKM, I get the same code. Again and again. Can you fix the issue? Can you fix the issue? සමහර විට මෙයාට ඒ issue එක fix කරගන්න බැරි වෙයි. අපිට ඒකට අවශ්‍ය විදිය දෙයක් ගන්න වෙයි. හරිද? මොකද මෙයා get request එකක් යවුවාට පස්සේ කොහොමද දන්නේ නැහැ මේක වෙන්නේ? ඒක හින්දා. හරි චූටි මචුටි parameter එකකින් හැමදාම වෙනස් වෙන්න පුළුවන්. Parameter එකක් කියලා කියන්නේ මොකක් හරි හිතන්නකෝ මේ මොකක් හරි එක වචනයකින් වෙන කියලා හිතන්නකෝ ආ technical පැත්ත දන්නේ නැත්නම් හරි parameter එකකින් පොඩි දෙයක් නෙමෙයි ලොකු දෙයක් වෙනස් වෙන්න පුළුවන්. හරි. මම මේ code එක copy කරලා මේ කියන විදිහට certainly the issue you are experiencing is likely due to fact that the API response is being cached resulting in the same code being written multiple times to overcome this we can add a timestamp parameter to the API URL to ensure that each request is treated as unique here's a modified code ඒ කියන්නේ එකම timestamp එකෙන් යන කේස් එකකුත් තියෙනවා cache වෙනවා කියලා කියන්නේ කලින් ආපු එකම තමයි නැවත යා ගන්න උත්සාහ කරන වගේ කතාවක් ඒක API පැත්තෙන්ද Excel පැත්තෙන්ද කියලා මට කියන්න බෑ but කොහොම හරි මම මේ අලුත් code එක මෙතෙන්ට දානවා හරිද අලුත් code එක කියලා ලොකු වෙනසක් වුනේ නැද්ද මන්ද කොහොම හරි කමක් නැහැ ඕන මම ආයෙ මේකේ run button එක press කරලා බලන්න බලමු අන්න දැන් ආවේ පොඩි වෙනස් එකක් මට ආවා වගේ නිකන් දැනුණා සමහරවිට මේකෙන් දෙන්නේ විදිහට දන්නේ නැහැ දැක්කද එක වෙනස් එකක් ඇවිල්ලා තියෙනවා බට් මට ඕනේ ආයේ පොඩ්ඩක් පළවෙනි එක හරි වෙනස් වෙනවා දැක්කද
දෙවෙනි එකත් වෙනස් වුණා. හරි මම හිතන්නේ මට මෙහෙම දෙයක් කරන්න වෙනවා. ඔගේ ටයිම් අවුට් එක තමයි ඉෂුව තියෙන්නේ. අපි මෙහෙම කරමු. Can you make can you add a time out for each iteration? Iteration කියන්නේ නැවත නැවත දෙයක් වෙනවට. හරිද? Can you add a time out for each iteration? Because when you request when you request without a timeout, it generates the same code previously generated. Hari on enter kara. Sure, adding a timeout can help prevent the API from returning blah 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 blah. Okay, and on meten the timeout ekak dala thiyenawa. දැන් අපි කරන්නේ තප්පර 5ක් වෙනවා ටයිම් අවුට් එක 5 seconds දාලා තියෙනවා. දැන් අපි කරන්නේ මොකද්ද? ආයෙ කෝඩ් එක මෙතෙන්ට paste කරා. paste කරලා දැන් ඔන්න ඕකයි කතාව. ඔන්න අපි run button එක ඔබනවා. අන්න ඒ පාර error එකක් ආවා ළමයි. මොකද්ද ආව error එක? error එක ආවේ මෙන්න මේ ටයිම් අවුට් එකේ issue එකක්. හරි. අපි කියමු මෙහෙම දෙයක්. error එකේ කෝඩ් එක 438. object doesn't support this property or method. I got an error, object doesn't support this property or method. මේ line එකත් copy කරගන්න. line එක copy කරලා paste කරන්න මෙතෙන්ට. ඊට පස්සේ වැඩ ඉවරයි. කියන්නේ අපි යාට දෙන්න ඕනේ අදහසක්. මෙන්න මෙතනේ තමයි error එක එන්නේ කියලා. හරි. I apologize. Okay. The set timeout method is not available in the xsmsxml2.xmlhttp object in VBA. ඒ මොකක්ද ඒ කිව්වේ? ඒ මොකක්ද ඒ කිව්වේ? පොන්න ඔන්න ප්‍රශ්නය. මට පේන දේ reference එකක් add කරන්න තියෙනවද මන්ද? මොකද්ද මේ? Maybe a client computer can use XMLHTTP object MS blah 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 to send a arbitrary HTTP request, receive the response and blah blah blah. How to use this? How to use MS blah blah blah? මං කිව්වේ රිෆරන්සස් වලට කියලා මොකක් කරේ අතල් එකක් ඇති කියලා. මම නිකන් සැකයක් හිතුණා. tools are reference if the machine has the same microsoft excel probably not. tools are reference නිකන් මම අර ගිහිලා change කරගන්න පුළුවන් but ඊට කලින් මම මේක stop කරලා tools are references වලට ගිහිල්ලා මෙන්න මේ කියන msx මේක search කරන්නවත් දීලා නැහැ නේ. ආ පුළුවන්ද? බෑනේ. බෑ බෑ. m එකෙන් search කරන්න පුළුවන් එච්චරයි. එම් නිකන් ඔබ බයිද්දි මේ වෙනවා බලන්න අර අරකට ඉක්වලන්ට් එකක් තියෙනවද කියලා මම නිකන් හොයන්න යන්නේ. හරිද? MS video control. MSXML තාම ලයික් කරේ නැත්නම් ලයික් කරමු මම කමෙන්ට් එකක් එහෙම දාගෙන යමු මොකද තත්ද කියලා. මේව වටිනවද? හරි. ඕක ගන්න ගියොත් මට හිට වෙනවා. කොහොම හරි මම දැන්ට එක තියලා මේ බලමු chat GPT අපිට දුන්න කෝඩ් එක. කොපි කරා. paste කරා. run kara anna weda karana neida gamma 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 hari ithin kathawa thiyennone onna problem ekak solve karagatta hari mahaluku problem ekak neme dan meka developers lata mahaluku deyak neme but man meka de kariya developers lata neme ehttaram hari excel wala me wage dewal karanna puluwanda berida kiyana ekak pennana eka thamai mage ogolanta magen hambange channel ekken godak kalata hambena de excel itharak neme hemma de ekama ekena karanna berida dewal kiyala hithan inna samahara dewal karanna puluwan kiyala pennana eka ekena software engineer kenek naththam software developer kenek wenna mone kiyala hithan inna mate nathi karaga
ගන්න එක තමයි කරන එක තමයි මම මේ කරන්න හදන්නේ AI එක්ක සමබරව පාවිච්චි කරලා. මොකද AI නැත්තම් මගේ වීඩියෝස් මේ විදිහට එළියට එන්නේ නැති වෙවි. එහෙනම් මම සාමාන්‍යයෙන් මෙන්න මේක මෙහෙම කරන්න කියලා කෝඩ් එක දාගෙන ගහන වෙන්න පුළුවන්. එහෙම ගැහුවා නම් ඒ කාලේ හරිද? ඕගොල්ලන්ට ගොඩක් කලකට තේරෙන්නේ නැති වෙවි. හැබැයි මම බිලීව් කරනවා දැන් මේ විදිහ වල හැමෝටම ලස්සන ගේම් එකක් ගහ ගන්න පුළුවන් විදිහට මගෙන් ඕගොල්ලන්ට සර්විස් එකක් හම්බ වෙනවා කියලා. මම තව ඉවර කරන්න නැතුව තව පොඩි දෙයක් කරන්න. දැන් මේක හැමදෙස්සම තමයි කෝඩ් එක දිගලා කර කර ඉන්න බෑනේ. මේ කෝඩ් එක ක්ලෝස් කරලා. හරිද? ඊට පස්සේ ඉන්සර්ට් ගිහිල්ලා ෂේප්ස් වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේකේ ෂේප් වල එකක් අඳින්න. ඇඳලා රයිට් ක්ලික් කරලා එඩිට් ටෙක්ස්ට් ගිහිල්ලා ඔයාලට පුළුවන් run now කියලා මෙතන ටයිප් කරලා ඊට පස්සේ වෙන query ක්ලික් කරලා ආයෙ මෙතෙන්ට ආවිල්ලා ඒක ක්ලික් කරලා ඊට පස්සේ ෂේප් ෆෝමැට් වල නෙමෙයි හෝම් එකේ තියෙන මෙන්න මේකේ alignments දෙක enable කරන්න. නැත්නම් අපිට පුළුවන් center and middle කරන්න. ඊට පස්සේ ෆොන්ට් සයිස් එකත් වැඩි කරලා පොඩ්ඩක් යම්මට බටන් එක හදාගෙන ඊට පස්සේ ෂේප් ෆෝමැට් වලට ගිහිල්ලා ෂේප් අවුට්ලයින් එක නෝ අවුට්ලයින් දීලා හරි වැඩේ දන්න ඇන්ඩස්ටඩ් ඈ හරි දැන් ඊට පස්සේ දැන් මේක බටන් එකක් නෙමෙයි මේක ඇත්තටම තියෙන්නේ ෂේප් එකක් විදියට. දැන් කොහොමද මේක බටන් එකක් කරන්නේ? ඕන බලන්න මේක උඩ රයිට් ක්ලික් කරලා මෙන්න මේකේ තියෙනවා link නෙමෙයි assign macro කියලා. assign macro වලට ගියාට පස්සේ අපි අර ලිව්ව assign macro. ඒ කියන්නේ assign macro නෙමෙයි අපි අර ලිව්ව macro code එක. නැත්තම් VBA code එක function එකක් විදියට මෙතන පෙන්නනවා. හරි. function එකක් විදියට පෙන්නනේ ඒක අපිට පෙන්නනේ macro එකක් විදියට. ඉතින් macro VBA අරකයි මේකයි කියලා කතාව තියෙනවා. VBA කියලා කියන්නේ ඇතුලේ දුවන code එක. හැබැයි අපිට පුළුවන් මෙන්න මෙතනදී button එකට මේ වගේ macro එකක් assign කරන්න. ඔන්න මේක assign කරලා පස්සේ මම okay කරනවා. දැන් මෙතෙන් පටන් ඔයාලා මේක ෂේප් එකක් විදියට එඩිට් කරන්න ඕන නම් ඔයා කරන්න ඕන රයිට් ක්ලික් කරන එක. හරිද? නැත්නම් එහෙම සෙට් වෙන්නේ නැහැ. ඔයාලා ලෙෆ්ට් ක්ලික් කරොත් එහෙම දැක්කද? ඔන්න අර සම්පූර්ණ කෝඩ් එක ගන්න. ඉතින් බලන්න ඔයාලට පුළුවන් දැන් ඇති වෙනකන් කෝඩ්ස් හරිද ඒ සයිට් එකෙන් ඇදලා ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් මේක ඉල්ලීගල් දෙයක් නෙමෙයි කියන එක මතක තියාගන්න. සාමාන්‍ය මේක මෙහෙමයි. එක එක විදියට එක එක කෙනාට කරන්න පුළුවන් එකම දේ API. Open API එකක් අපි පාවිච්චි කරන එක කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර APIs තියෙනවා සමහර APIs වලට password එකක් නැත්තම් key එකක් වෙනම වෙනවා. හරිද? ඒ key එක ඔයා අනිවාර්යෙන් use කරන්න ඕනේ. key එක ගන්න සමහර වෙලාවට ඔයාට free හම්බෙන keys තියෙනවා. සමහර ඒවා තියෙනවා ඔයාට සල්ලි දීලා ගත්ත යුතු free තියෙනවා. ඒ කියන්නේ keys තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ සල්ලි ගත්තොත් මෙච්චර request ප්‍රමාණයකට request එකක් කියලා කියන්නේ ඔයා දැන් මේ එකපාරක් දැන් යවන්නේ එක request එකක්. ඔයා ඊළඟ පාර ආයෙ request එකක්. ආයෙ තව ඒ කියන්නේ එකපාරින් වට ඔක්කොම ගන්න බෑ. ඒක තියෙනවා. හරි. මේක සමාහලාවට API URL එකක් තියෙන්න පුළුවන්. හරිද? කෝල් එකක් තියෙන්න පුළුවන්. එකපාර ගන්න පුළුවන්. බට් මම ඒව බලන්න කියන එක. ඒ කියන්නේ දැන්ට මේ මං කරේ මොකද්ද? 1 by 1 request අවල ගන්න එක. හරි. එතකොට දැන් මෙතනදී මේ add වෙච්ච එක ඔක්කොම ටික ආයේ මොනවද වෙන්නේ? replace වෙනවනේ. එහෙම replace වෙන්නේ නැතුව අපිට ගන්න ඕනේ නම් කොහොමද කියන්නේ? මොන වචන ඉගෙන ගන්න ඕකේකට? Now when I ran the VBA script again when I executed කියලා කියමු when I executed VBA script again and again it replaces the existing data can you append instead of replacing append කරනවා කියන්නේ දෙන තියෙන data වලින් පස්සේ තව data ටිකක් දානවා. ඒක තමයි වචන. හරි. ඔන්න බලන්න දැන් අපිට මෙයා දේවි append කරන්න පුළුවන් විදියට කතාව. හරි. Certainly to append the new data without replacing the existing data. එන්න ඒ වලින් ඉගෙන ගන්න. We can find the next available empty row in the worksheet and write the new data there. Here's the modified code. ඉතින් මම හැමස්සම කියන දේක් තමයි chat GPT තිබ්බගේ. දැන් මේ කරන දේවල් සාමාන්‍ය මිනිස්සෙක්. ඔයා සාමාන්‍ය විදියට හිතන මිනිස්සෙක් නම් no it's impossible. හරි. එකම දේ ආ පොඩක් වෙනස් විදිහට හිතන්න ඕනේ. ඒ කියන්නේ මම කියන්නේ මම පට්ට ඩයල් එකක් කියලා. හැබැයි මම කියන්නේ දැන් ගොඩක් වෙලාවට තාත්තලා අම්මලා කියනවා හරිද? මේ ළමයින්ට අපි chat GPT දෙන්නේ නැහැ. chat GPT දුන්නොත් එහෙම ළමයින්ගේ මේ creative ගතිය නැති වෙනවා. creative ගතිය නැති වෙන්නේ chat GPT සිරාවට දුන්න නැතොත් විතරක් කියලා මං හැමදාම කියනවා. හැම course එකකම හැම YouTube එකක හැම video එකම කියනවා. මොකද හේතුව AI ආවා කියලා හරිද හැම දෙයක්ම AI වලට තාමත් කරගන්න බෑ. ඒක අපි සාමාන්‍ය පිළිගන්න මතයක්. ඒක මම කොහොම කිව්වත් හරිද මේ ඔයාගේ ජොබ් එක මෙහෙම රිප්ලේස් කරයි කියලා කොහොම කිව්වත් තාම හැම දෙයක් මෙහෙම කරගන්න හැකියාවක් නෑ. හරි. ඉතින් අපි හැම කතා කරන දේකම ඕක පොඩ්ඩක් හරි ලාවට හරි කියවෙනවා නැත්තේ නෑ. හරි. කතාව තියෙන්නේ එන්න එතකොට AI වලට අපි චුට්ටක් හරි හුරු නැතොත් මේ AI වලින් අපි කරගන්න වැඩ ටික හරි කරගත්තේ නැතොත් හැමදාම අපි කෝඩ් එක මුලින්ම ගගහා හිටියොත් sorry.com companies වලට ගියාට පස්සේ කාලය කියන එක තමයි කාලේ රන්හා වටී කියන එක බොරුවක් නෙමෙයි සිරාවට වටිනවා. හරි. ඉටියෙන් හරි මැටියෙන් හරි වැඩේ කරගන්න ඕනේ. ඒකට හැබැයි ඔයාලට ලොජික් එකක් තියෙන්න ඕනේ. ඒ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්න ඕනේ. ඒක හින්දා ඒ දේවල් ඔළුවේ තියාගන්න. එනිවේස් එකක් පොඩ මම කියන ගමන් මේ කිව්වේ කොන කෝඩ් එක කොපි කරගෙන හරිද මම ඕල්ට් එක F11 ආයෝබලා
අර කෝඩ් එක වෙනකොට මේ කෝඩ් එක දානවා. දැන් මොකද වෙන්නේ? පොතේ හැටියට append වෙන්න ඕනේ. හරි. ඉතින් ඔයාලට ඕනෙ වෙලාවක මේවා ගිහිල්ලා from scratch ඉගෙන ගන්න බලන්න. හරිද? ඉගෙන ගන්න බලන්න අවුරුදු ගානක් යයි. අවුරුද්දක්ද මාස 4ක්ද 5ක්ද යයි. මොකද එක එක්කෙනාගේ එක එක විදිය. Tamanට මේ දේවල් දැක්කට පස්සේ වමන යන වගේ සීන් එකක් නිකන් ඔයාලට දැනෙනවා නම් හරිද? ඒ කියන්නේ ඉතින් ඔයාලට තියෙන එකම solution එක AI එක ගේමක් ගහගන්නකො. ඔයාගේ logic එක ඔළුවේ තියෙනවා. ඔයාලට මේ මේවා ඉගෙන ගන්න කියොත් විතරයි අපිරි වෙන්නේ. හරි. ඒ අපිරියා පොඩ්ඩක් අඩු කරගන්න වැඩේ කරගන්න පුළුවන් විදියට. හරි. දැන් බලන්නකො. ඔන්න මේ ටේටර් ටික තියෙන ගමන් මම රන් ඕව බටන් එක දැන් ඔබලා දැන් දැක්කනේ වැඩේ ගොඩ. හරි. ඉතින් ඔය වගේ චූටි චූටි විදියට හරිද කෑලි කෑලි වලට අපිට පුළුවන් මේ දේවල් කඩලා ලස්සන වැඩක් කරගන්න. නිකන් හිතන්න මේ විදියට ඔයාලට හැමදේම ජෙනරේට් කරගන්න පුළුවන් නම් හරිද API කියන එක පාවිච්චි කරලා කොච්චර ලොකු දෙයක්ද. හරි. ඉතින් මම අද මේ කියා දුන්නේ එහෙන පොඩි දෙයක් වුණත් හරිද මඩ නිකන් හිතුණු දෙයක් වුණත් ඕගොල්ලන්ට මේ දේ ගොඩක් එක එක ඇප්ලිකේෂන්ස් වලට යූස් ගන්න පුළුවන්. කම්පැනිස් වල ඉන්න ඔයාලගේ යාළුවෝ ඔයාලගේ දන්න කට්ටිය හැමෝටම මේ වීඩියෝස් ෂෙයා කරන්න විතරයි මට කියන්න තියෙන්නේ. ඉතින් මේ වගේ තවත් වටිනා වීඩියෝස් බලන්න නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. පුළුවන් තරම් ඉක්මනින් අනිවාර්යෙන් අපි subscribers ලක්ෂය ගහමු. ඒක definitely කරමු. මොකද අනිවාර්යෙන් වේවි. මම සුපිරි තව සුපිරි වීඩියෝස් ටිකක් මේ MS පැත්තෙන් විතරක් නෙමෙයි ඔෆිස් පැත්තෙන් විතරක් නෙමෙයි තව එතනින් එහාට තියෙන සුපිරිම සුපිරි වීඩියෝස් ටිකක් ඔයගලන්ට අනිවාර්යෙන් සතියෙ ඉන්න පොරොන්දු වෙනවා. එහෙනම් හැමෝටම good luck. Bye.